මම බලාගෙන ඊයේ පෙරේද දැන් මේ දවස්වල අපි මේ රවුම යන ගිහින් කතා කරලා දේවල් ගැන ඔය නිකන් චුට්ටෝ වට්ටෝ ගෙම්බු අරින් මෙහෙන් එකේ අපිට කියන්න පටන් අරන් දිනන හැබැයි ඒගොල්ල දන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදුනේ කොහොමද 69 ලක්ෂයක් ගන්න අපේ දායකත්වයේ කොහොමද ආවේ කියලා දන්නේ නැහැ ජනාධිපති ඡන්දයට කලින් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන තිබුණු ඌමනා වටිනාකම පොත්ුයි මහත්තුරුයි මම කිව්වේ යට ඉන්න වට්ටෝ මේවා දන්නේ නැහැ කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහට්ටුවේ ඉහළම නායකයෝ මාව කීසරයක් හම්බුණා 1 2 3 තුන් දෙනා වෙනම මාව හම්බුණා ජනාධිපති කාර්යාලයට ඇවිල්ලා එහෙම සාකච්ඡා කරලා සම්දානේ හදලා තමයි ඡන්ද කෙරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිවිසුම අත්සන්කලාට පස්සේ දැන් නම් අපිට ජයග්‍රහණයේ කිසි ප්‍රශ්නයක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් දැන් අපිත් එක්ක කියලා රට පුරා කියපු අය ජනාධිපති ඡන්දයෙන් පස්සේ පළවෙනි සතියම අපේ සම්දාන ගිවිසුම කඩදෙරුවා ඒක නිසා මේක කියපුවාම හෙට අනිද්දා සෝෂල් මීඩියා වල විශේෂයෙන්ම 10යි අපිට තොපිට වෙච්ච දේ ඇත්ත හොඳයි ඕම වෙච්ච එක කියලා හැබැයි ඉතින් ඇත්ත කතාව අර කරපින්දවල කතාව තමයි අරගෙන විසිකෙරුවා ජනාධිපති ඡන්දයක් මම දන්න විදියට එන්නේ නැහැ ඉක්මනින් ප්‍රාදේශ සභාවල කාලේ අවුරුද්දකින් කල් දාලා තිබෙනවා පළාත් සභා මැතිවරණයක් බොහෝ විට ඉදිරියේ එන්න ඉඩ තිබෙනවා ඒක සැකසහිතයි මුලින් එන්නේ ජාතික මැතිවරණයක් විදියට බොහොම පැහැදිලිව පාර්ලිමේන්තු මැතිවරණයක් ඔය සමහර අය මං අහගෙන අරේ මෙන් කියනවා මේ ජනමත විචාරණයක් ගැන ජනමත විචාරණ දියලා ආණ්ඩුවේ කල්දි කරගන්න ලෑත් වෙන්න එපා ඒක කවදාවත් කෙරෙන්නේ නැති වැඩක් කියලා අපි කියනවා